සුබම සුබ සන්ධ්‍යාවක් වේවා සුන්දර සෙනසුරාදා රාත්‍රී 9යි 30ට බාදර කරන වැඩසටහන ඩයලොග් රිද්ම රාත්‍රිය රැගෙන හිතවතුනි සුපුරුදු වේලාවට ඔබේ සොඳුරු නිවහනට අදත් අපි පැමිණියා. හිතවතුනි පුරාවසර ගණනාවක් තිස්සේ අපිට ඔබේ ආලින්දරෙන්න හැකියාව ලැබුණේ ඩයලොග් සමාගම හින්දා කියන එක බොහොමත්ම අභිමානයෙන් සතුටින් මතක් කරනවා. ඒ වගේම මෙරට රූපවාහිනී හඳුනන දුන් අපායතන ගරු සභාපතිතුමන් ශාන් වික්‍රමසිංහ මහත්තුන් බොහොමත්ම ආදරෙන් මතක් කරනවා. වැඩසටහනේ නිෂ්පාදක මංජුල ශාන්ත මහත්මයාත් බොහොමත්ම ආදරෙන් මතක් කරනවා. අල්ලිස් මහත්මයා සසික මහත්මයා ඇතුළු ටීන නාලිකාවේ සියලුම හිතවතුන් බොහොමත්ම ආදරෙන් මතක් කරනවා. හිතවතුනි ඩයලොග් සමාගමේ වැඩසටහන බාරව කටයුතු කරන්නේ ගොඩ්ෆ්රි ධර්මසේන මහත්මයා. අපි ඔබතුමාවත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා. අද රාත්‍රිය ඉතාමත් සොඳුරු රාත්‍රියක් වෙන්නට කිසිම හොඳම හොඳ රාත්‍රියක් වෙනට කිසිම සැකයක් නැහැ. මොකද ඒකට හේතුව ලංකාවේ දක්ෂ විහිළුවට බර ශිල්පීන් ගීතයක් සමගම රංගනය සමගම ඔබට දායාද කරන්න සූදානම් ඉන්නේ. ඒ වගේම දක්ෂ රංගන ශිල්පීන් ඉන්නවා. මෙයාට හොඳට ගීත ගායනා කරන්නට පුළුවන්. මගේ දකුණු අත පැත්තෙන් සිටින්නේ තාරුණ්‍යන්ගේ හදවත් දිනාගත් ඒ අසහාය කලාකරුවා. බොහොම ලස්සන කලාකරුවෙක්, දක්ෂ රංගන ශිල්පියෙක්, දක්ෂ නිවේදන ශිල්පියෙක්, දක්ෂ ගායන ශිල්පියෙක් වෙන්නට මේ දවස්වල සප්සුරය හදාරන මේ අපේ සම්පත් මල්ලි අයිබුවන් කියලා බොහොම පිළිගන්නවා. සම්පත් කුමාරතුංග සහෝදරයා බොහොමත්ම ආදරෙන් පිළිගන්නවා. අයිබුවන් මේ තව මදි. මදිද? තව ආරමාර මට කොලේ ලියලා දීපු ටික ඉක්කෝ කිව්වේ නෑ. ආදරණීය උස මහත 6-4 කොල්ලව අපි ආදරෙන් පිළිගන්න මතිද? තව ටිකක් හොඳයි. මල්ලි එහෙම නම් මල්ලි මට අනිත් කට්ටිය කියන්න වෙන්නේ නැහැ. හේල් කටි කතාව තමයි ඊට පස්සේ එන්නේ. කොහොමද ඔබේ කලා කටයුතු? මේ දවස්වල මේ බුද්ධිකය මේ සුපුරුදු විදිහට මේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. රෝගත කිරීම මුල් කොටස් ටික කරපු නාට්‍ය දෙකක් එන්න තියෙනවා. ඒකම අලුතෙන් ටෙලි නාට්‍යයක රෝගත කිරීම කරන්න අපි ඔක්කොම ලෑස්ති කරගෙන ඉන්නේ. තාම දින වකවානු ෆයිනලයිස් කරගත්තේ නැහැ. ඒක තමයි මූලිකම දේ කලාව පැත්තේ. ඒක තමයි කලාපති මූලිකම දේ. තවත් ඒකට දෙවෙනි වෙන්නේ නැති රංගන ශිල්පිනිය අපි ආරාධනා කරන දක්ෂ රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, ඒ වගේම නර්තන ශිල්පිනියක්, ඒ වගේම දැන් අලුතෙන්ම වැඩේ තමයි මේ පැජන්ට් ජජ් කරන්න යනවා නේද? ජජ් කරන්න යන අපේ අසිකා මතසිංහ නේද? මතසිංහ රයිට්. ආදරයෙන් ඔබව පිළිගන්නවා. අසිකා, අසිකා නම් කොහොමද ඔබේ කලා කටයුතු? හොඳයි අයි. මමත් ඉතින් ටෙලි ඩ්‍රාමාස් දෙකක් තියෙනවා කරලා ඉවර, මේ කියන්නේ මුල් කොටස් ටික කරපු ටික, ඒ දෙක එනකම් බලාගෙන ඉන්නවා. මේ වගේම ෆිල්ම්ස් පහකට සම්බන්ධ වුණා මේ දවස් ටිකේ. මේ දිනවල මම පොඩි හැබැයි මේන් රෝල් නෙමෙයි, පොඩි රෝල්. ඔව්, කොටස් තමයි පොලිසේ කමාත්මය සිනමා ශක්තිතියතුමන් කියලා තියෙනවා. තප්පර පහකරි සීන් එකක ඇඩ් කරන්න ඒ චරිතය හරි, තප්පර පහේ චරිතය හරියට කරා නම් ඔව් ජයග්‍රාහකයා කියලා. ඔව්, පොඩි කැරක්ටර්ස් ඒ වුණාට මම හොඳට කරා කියලා මම විශ්වාස කරනවා. මොකද අනිත් අයගේ කොළඹ සන්නියේ ලැබෙන ප්‍රතිචාර කොහොමද? කොළඹ සන්නියේ ගොඩක් ප්‍රතිචාර තියෙනවා. මම ෆිල්ම් එකේ අන්තිම හරියද එන්නේ. හැබැයි මට කරන්න පුළුවන් දේ උපරිමයෙන් කරා. හර්ෂ උඩුකන්ද මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මාව ඒකට සම්බන්ධ කර ගැනීම ගැන. ඉතින් ඉතුරු විස්තර ඉස්සරහට කියන්න නේද? ඉස්සරහට කියමු. ඒ වගේම අපි තවත් දක්ෂ ශිල්පීන්ට ආරාධනා කරා. එයත් ගීත ගණනාවක් තැටිගත කිරීමේ බලාපොරොත්තුෙන් සිටින්න කී ගීත කීපයක් කරලා තිබෙනවා. සචිනි ප්‍රනාන්දු සහෝදරය අපි ආයිබෝන් කියලා ඔබවත් පිළිගන්නවා. ආයිබෝන්. කොහොමද ඔබේ කලා කටයුතු? හොඳින් කෙරෙගෙන යනවා. අලුතෙන් ගීත කීපයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වටේ තින් වැඩ කරගෙන යනවා. ගීතයක් කරන එක ලේසි නෑ. විෂුවල් කරන්නත් තියෙනවා නේද? වැඩක් තියෙනවා. ලොකු වැඩකට තමයි අත ගන්න සූදානම් සින්න බොය කරපු සින්දු විෂුවල් කරනත් ටිකක් අමාරු වෙයි. ඒ වගේම තවත් දක්ෂ ශිල්පිනුට ආරාධනය කරා. එයත් ගීත ගණනාවක් ගායනා කරලා තියෙනවා. ඊට කලින් අපි වැඩසටහන සමත් එක දුනා ප්‍රසාදිනි යසෝදා සහෝදරි අයිබුවන් ගබුවත් පිළිගන්නවා. කොහොමද ඔබේ කලා කටයුතු? විශ්වවිද්‍යාලයේ උපාධි හදාරනවා. ඔව්. ඒ නිසා මොනවා සම්බන්ධද? ප්‍රාසංගික කලා සම්බන්ධව උපාධි හදාරනවා. ඒ නිසා නිර්මාණවලට සුළු වශයෙන් දායක වෙන්න ලැබුණා. ඊට අමතරව ටෙලි නාට්‍යක පසුබිම් ගායනෙන් දායක වෙන්න අවස්ථාවත් ලැබුණා.
මේදවස්සල නව නිර්මාණයක් ඉදිරිපත් කර වැඩ කටයුතු කරගෙන යනවා. ඒක ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන්. හොඳයි. මෙන්න අපි ආදරණීය තුතුන් බලන්න ඇති දැන් කොහො හිනා වෙන්න තියෙනවා කියලා කො කොතාම අඳුනන සුළු නැහැ නේ කියලා නේ. ඈ මේ පැත්තේ තිනා වෙන්න පුළුවන් සම්පත් මල්ලී කියන වට තිනා. මේ වත්ත කිනා වෙන්න පුළුවන්. මේ කියන්නේ ඔබ කියන්නේ මේගොල්ලන් කරලා තියෙන වැඩත් එක්ක නෑන්න පුළුවන් කියලාද? මේගොල්ලන් කරලා තියෙන වැඩත් එක්ක හොඳයි. මේ පැත්තේ සම්පත් මල්ලී බැලන්ස් කරනවා. කාන්තාවන් 3 දිනක් අපි ඔහුට බාර දීලා තිබුණා. අපි විශ්වාසයක් ඇතුවයි අපි ඔවුන්ට බාර දුන්නේ. ඔගේ හස්බල් ලැබුව විශ්වාසයකද තමා අපේ නාලිකාවට බස්සල ගියේ. අනිත් පැත්තේ හතර දෙනා මරු කතාවක් කරලා පටන් ගන්නකොටම ඔන්න මේ හතර දෙනාම පළවෙනි ශිල්පියා සිටිනවා. දක්ෂ ශිල්පියෙක්. අපේ වැඩසටහන සමග සම්බන්ධ වෙච්ච හැම වතාවකම ඔහුට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අපි මගේ බොහොම හිතවතෙක්. ඒ වගේම කියන්නට ඕනේ දීපල් සිල්වා මහත්මයා නැති අඩු පුරවන්න දීපල් සිල්වා මහත්මයාට මිසක් වෙන කිසිම කෙනෙකුට ඒ අඩු පුරවන්නට බෑ. නමුත් එතුමන් වෙනුවට ආදේශකයක් වශයෙන් මෙතුමා වැරදි නැහැ නැත්තම් මෙතුමන් මේ තරම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එතුමා පොඩි ළමයා කියලා ගියා. මේ අපේ අනුරයියා අලුත් ළමයා කියලා ප්‍රසංග වේදිකාවේ ඉන්නවා. අයිබෝන් අලුත් ළමයා. අයිබෝල් බුද්ධිගවල්ලි අයිබෝල් සීල් දලාටම දීපල් සිල්වා මහත්මයා මම ගොඩක් ළඟින් ඇසුරු කරා. ඔය කිට් එක අඳින කොටත් අපි තමයි ඇඳලත් මුලින්ම පෙන්වුවේ. නමුත් કોઈ කොතනකවත් ඔය වගේ මේ බස්තමක් තිබුණේ නැහැ. උස්සල පෙන්වන්න මේ අපි මේ මෙතුමා මේක මේ කවුද මන් දන්නේ නැහැ මෙතන තියලා ගිහිල්ලා. ඒක තමයි වැරදිල්ලක් මං හිතන්නේ. වැරදිලා තමයි මේ බස්තමේ අයිතිකරු තමයි දැන් හඳුනලා දෙන්නට යන්නේ. මේ තමයි ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී. සමාජයේ තිබෙන්නා වූ වැඩවසම් කාලේ හිට්ලර්ගේ කාලේ නිරූපණය කරපු මේ දක්ෂ ශිල්පියා සමාජයට කොමඩි ගෙනාවේ අපහාසයෙන් තොර උපහාසයක් විදියටයි. හැබැයි හැම දෙයකම තිබුණේ සමාජයේ අතාර්ථවාදී කතා කරේ ලෝක ප්‍රසිද්ධ චාලි චැප්ලින්. එතුමාගේ චරිතයට සමාන රූපයක් ශ්‍රී ලංකාවේ අපේ පිටට පහළුණා. ඒ ඩොන් ගයි සහෝදරයා අයිබුවන් චාලි චැප්ලින් කතා කරයි. මේ ඔබේ බස්තම නේද මේදී? මගේ බස්තම. ඉතින් ඒක මේ තැන් තැන් වල තියලා කට්ට පැලෙන්නේ. පොඩි කාලේ නම් රකගත්තු බස්තම වගේ. ඒකත් ඉස්සරනේ. මේකයි සමත්තු දෙකයි මේ පෝට් එක තමයි තියෙන්නේ. හැබැයි ඒක ඇත්ත ඔබ ඒ කිව්වේ. මොකද අපිට ඔබ ඔක ඇඳන් ඉන්නකොට අපි මේ ස්ටුඩියෝ ඇතුලේ අපිට තියෙන ස්මෙල් එකත් එක්ක අපිට හිතා ගන්න පුළුවන් මේක පොඩි කාලේ නම් ඔබ රකගත්ත ඇඳුමක් තමයි කියන එකයි. අවුරුදු 140ක් වගේ ඇති දැන්. වැඩි ඇති අයියේ. මම දැක්කා මේ පොඩි ඔය සපත්තේ වැලි කැට වගේක් තිබ්බා කාශ්‍යප රජුරගේ කාලේ වැලි වගේක් තිබුණා මට හම්බුණා. කොහොමද මේ කලාකටයුතු නැවත සමාජික උදාර කරගෙන යනවා වේදිකාවේ? එතකොට සිනමාව චිත්‍රපටි වල එතකොට ගායනය හැම එකම කරනවා. පුළුවන් දෙයක් මම හැම එකම පුළුවන්. මන්ත්‍රී චරිතයද මේ ටික නිකන් නවත්තලා තියෙන්නේ. අප පටන් ගන්න ඉදිරියේදී වේදිකා නාට්‍යයක් මම මන්ත්‍රී චරිතයක් කරනවා. ළඟදී එනවා මගේ අලුත් චිත්‍රපටියක්. මේ තිත් ඇත්ත මේක මම ප්‍රධාන චරිතයක් කරනවා. හොඳයි. ඒ වගේම අපි තවත් දක්ෂ ශිල්පියෙකුට ආරාධනය කරා. විවිධ අපි දන්නවා රියැලිටි තරඟ තිබෙනවා ලංකාවේ. දක්ෂෝ බිහි වෙනවා. ඒ වගේම සමහර දක්ෂයෝ SMS ඉඳා බිසි වෙනවා. අදක්ෂයෝ උඩට එනවා. මේත් දක්ෂයෙක්. අර SMS වලට පින් සිද්ධ වෙන්න විසි වෙච්ච දක්ෂයෙක්. රන්දික ලෝචන සහෝදරයා. රෝචන සහෝදරයා අපි ආදරෙන් පිළිගන්නවා. අයිබුවන් කොහොමද ඔබේ කලා කටයුතු? කලා කටයුතු කෙරීගෙන යනවා. ඉතින් සංගීත ප්‍රසංග ලැබෙනවා. ඉතින් ඒ වලට සහභාගී වෙනවා. අලුතින් නිර්මාණ කීපයක් කරන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉදිරියේදී. ඒ වගේම විදේශ සංචාර කීපයක් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. මෙමින් ඉන්නවා. මම දැක්කා සමාජ වෙබ්සයිට් වල Facebook, Viber, WhatsApp ඔබගේ විවිධ වීඩියෝස් බොහෝ මාර්ම. ඒකදී ඔබ නුවන් ගුණවර්ධනන් ගීත බොහොම ලස්සනට ගායනා කරනවා. ඔව්. ඔබේ ගීත ගායනා කරනවා. ඒ වගේම මගේ ගීතත් මම ගායනා කරනවා. ඒවා වාදනය කරනවා ලංකාවේ සංගීත ප්‍රසංගවල. හොඳයි. ඒ වගේම අපි තවත් දක්ෂ ශිල්පියට ආරාධනය කරා. අප සමග මීට පෙර වතාවකට සම්බන්ධ වුණා. අතිශයින්ම බොහොම දක්ෂ ශිල්පියෙක් දමින්ද රාමනායක සහෝදරයා. අයිබුවන් කියලා ඔබත් පිළිගන්නවා. ඔබ බොහොම ලස්සනට අපේ
අමකර සුරවිසරින් ගීතේ බොහොම ලස්සන ගීය වතාවේ ගායනා කර අපි මේ වතාවෙත් බලාපොරොත්තු වෙන ඔබ ලස්සන ගීත ගායනා කරයි කියන කොහොමද ඔබේ කලාකටයුතු? කලාකටයුතු සුපුරුදු පරිදි කෙරීගෙන යනවා. ඔබ වෘත්තිමය වශයෙන් ඉංජිනේරුවරයෙක්. ඔව් ඉංජිනේරුවරයෙක්. ශේෂ්ඨ අදාළ රස්සා අපිට තමයි කරන්නේ. නමුත් තියෙන වෙලාවක ගීත ගායනා කරනවා. ගායනා කරනවා ඒ ටික තමයි කරන්නේ. හොඳයි හොඳයි හිතවතුනේ, එසේනම් අපේ අපේ ආදරණීය ශා සංගීත කණ්ඩායම හඳුනා ගනිමු. බොහොම ස්තුතියි අපේ ආදරණීය සංගීත කණ්ඩායමේ හසන්ත සිටිනවා, ඒ වගේම හර්ෂ සිටිනවා, රංග සිටිනවා, කුමාර විදුලියෝගණයෙන් සිටිනවා. සියලුම ශිල්පීන්ම ආදරෙන් පිළිගන්නවා. එහෙමනම් නෝන ලොකු වැඩක් තියෙන්නේ. දැන් අපිට ට්‍රිප් එකක් යනවා වගේ ඕනේ නේද සම්පත් මල්ලි? පළවෙනියට අපි කාටද ආරාධනය කරන්නේ? අනුරයියා අල්ලගමුද? පළියටුන් මරන්නේ උගේ දලාර ගන්නයි ඕන වරන් දීපාසිල්ල මතුරගේ ලස්සන ගීතයක් හොඳයි අපි හලවල් අලිය තුන් මරන්නේ මිනිස්සු දලාර ගන්නයි ගෝරමුවම් මරන්නේ ලස්සන අඟ අරගන්නයි වගවලස් මරන්නේ කලවලා අමාරගන්නයි එළු හරක් මරන්නේ රස කර මස් වලදන්නයි ගීතියෙක් වැටක් වැදුනත් දැඩි දඩුවම් යොදලා පාපයක් ලෙසිද්ධි වුණත් වන පොත්වල ලියලා අපිට වටහගන්න බෑ කොච්චර බැලුවත් හිතලා මිනිස්සු මිනිමරන්නේ මොනවා ගන්නද කියලා අලි ඇතුන් මරන්නේ මිනිස්සු දලාරගන්නයි ගෝනමුවම් මරන්නේ ලස්සන අඟ අරගන්නයි වගවලස් මරන්නේ කලවල හමාරගන්නයි එළු හරක් මරන්නේ රස කර මස් වලදන්නයි නීතියෙක් වැටක් වැඳුනත් දැඩි දඬුවම් යොදලා පාපයක් ලෙසින් තිබුණත් වන පොත්වල ලියලා අපිට වටහගන්න බෑ කොච්චර බැලුවත් හිතලා මිනිස්සු මිනිමරන්නේ මොනවා ගන්නද කියලා කොටගෙන වන මුරුගයෝගානට මිනිස්සු දහසික වෙස්ගෙන මිනිසත් කමට බගෙනෙහිව සටනට එන මුළු තැන වැඩි ඇතක නොව ලෝකය අමු සොහොනක් වන දින ඊතියෙක් වැටක් බැඳුනත් දැඩි දඩුවම් යොදලා පාපයක් ලෙසින් තිබුණත් වන පොත්වල ලියලා අපිට වටහගන්න බෑ ඔච්චර බැලුවත් හිතලා මිනිස්සු මිනිමරන්නේ මොනවා ගන්නද කියලා Thank you.
සිට සමනලයෙක් මිට බිරිකා අරාදමනු හැකි ඉන්නෙන දුක හිතුනව මළකුඩ ළඟ අඩා වැටෙනු හැකි නමුත් නැති කළ පණ දෙන එක යළි දෙයක් නොකළකි එසේ දෙන්නට බැරි පණ වනසල්ට හොඳ නෑ සකි නීතියෙන් වැටක් බැඳුනත් දැඩි දඬුවම් යොදලා පාපයක් ලෙසින් තිබුණත් වන පොත්වල ලියලා අපිට වටහා ගන්න බෑ ඔච්චර බැලුවත් හිතලා මිනිස්සු බිඳී මරන්නේ මොනවා ගන්නද කියලා ස්තුතියි දීපාසිල මහත්මයාලේ බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි අනුරජනන්ද සහෝදර බොහොම ලස්සන ගීතයක් ගායනා කරා මේ ඒත් එක්කම තව රික්වෙස්ට් එකක් තියෙනවා ඒක අම්මද වන්මුද මොකක් කර එකක් කිව්ව කවුරු හරි අම්මෝ ඒ වගේ එකක් මට ආවේ අම්මෝ ඇති වාගේද වන්මෝද අනේ මන්ද කවුරු හරි කිව්ව මොකක් කර එකක් නෑ අම්මෝ කියනකොට වන්මෝ කියන සුද්දු කියන සුද්දු කියන ආ එහෙම අපේ චාලි චැප්ලින් සහෝදරයා මූඩ් එකේම ඉන්නේ පොඩි අයියා පොඩි පොඩි ඇට් එකක් දෙන්න අපි මියුසික් එකක් දුන්න පොඩ එහෙම උදේ පාන්දරම මූඩ් එකේම ඉන්නේ ඔව් මියුසික් එකක් දෙන්න අපි වයිලින් 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 එක ප්ලේ වෙන්නේ ආ උඩර කරා උඩර අයිය මෙතන නේද වයරින් කරලා වයරින් කරලා අයියා අපි වෙනෙන් ඇද එහෙම එහෙම අදහසක් නැද්ද වැඩ කරන්න වැඩ තියෙන ගොඩක් ඈ වැඩ ගොඩක් පෙන්වන්න ඉන්නේ අද එහෙමද ඒක මුලින්ම කපාට දාන්න අරකයිනේ ටිකෙන් ටික යන්න ඒ වුණ 12ට වැඩ ඉවරයි 12 මාට විතර දෙයි ඉතින් ඔව් මල්ලි 12යි ගහන්න නියම වැඩක් දෙන්න ලොක්කා කියන්න නැගපා 12ට ප්‍රෝග්‍රෑම් එක ඉවරයි ඉතින් ප්‍රෝග්‍රෑම් එක ඉවරලා අප කරමු අර වයිල්ඩ් එකේ බෝ එක මෙහෙම ආව නේද ඇවිල්ලා මෙතන නැවතුන මොකද දන්නේ යාගේ කණ්ණාඩි දෙක හොඳයි ආදරණීය හිතවතුනි කතා ඇති යමු ගීතයකට අපි අශිකා සහෝදරයට ආරාධනය කරනවා ගායනා කරන්න ලස්සන ගීතයක් අපේ ආදරණීය ශා සංගීත කණ්ඩායම සමග Thank you.
ස්තුතියි ගීතය ගායනා කරා බොහොම හොඳ නර්තනය ලබා දුන්න අපේ අලුත් ළමයා සහ අපේ චාලි චැප්ලින් මහත්මයා බොහොම හොඳයි ඔයාට හොඳ දෙයක අමාරුවෙන්ද කිව්වේ හොඳයි වැරදුනානේ මුල් ගායන ශිල්පිනිය අපි ආදරෙන් මතක් කරමු මුල් ගායන ශිල්පිනිය රුක්මනී දේවී මහත්මිය ඉතාමත් සුන්දර ඔබ ගායනා කරා මම හිතන්නේ මේ නර්තනයත් එක්ක මට නම් හිතුනේ ඔයා ඔබට හොඳ ගැම්මක් ආවද කියලා මට හිතුණා ඈ ඉදිරි සිද්දුවේදී උන් කියනවා වැඩි අර්ධය අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදාගෙන ඊළඟ සිද්දුවක් නර්තනය එකතු වෙනවා කියලා නේද ඒකට බාර හැකියාවක් නැහැ උච්චර ඩිස්ටර්බ් කරලා සිද්දුව කිව්වා කියන්නේ ලොකු දෙයක් ඒක වාරකම් කාලේ මුළු වෙනවා වැඩක් කරනවා ඒක කරන වැඩවලට hina යනවා ඉතින් ලොකෝ මාර කිව්වා ඉතින් ඔවුන් මම හිතන්නේ ඒ අභිරූපණ ඒ ලස්සන නිරන්තර තුනයි ආගි කබිනේ ඔන්නයි තමයි වැඩේ කරේ මේ මම දැක්ක හැම තිස්සෙම අලුත් ළමයට එන්න දෙන්නේ නැහැ ළඟට කිට්ටුවට කොහොම හරි කරලා බොඩි ගාඩ් වගේ ළඟින් පයිරෝ නෑ කොහොම මේ චරිතේ ගෑනුන්ට ලඟ වෙන චරිතේ අත්ති බලන්න මට කරන්න දෙන්නේ නැහැ ඉල්ලාස් කරගත්තා ඔච්චර කුටි ගාලා දිනා චැප්ලින් චැප්ලින් කුටි ගාලා නෑ මොකද ගෑනු කේස් වලට ගිහිල්ලා හොදාකත් නෑ හැබැයි මේ තත්ත්වය ඉන්නා නේද මම කල්පනා කිව්වේ මේ මේ එහෙම කියන්නේ බා මේ හොඳයි එහෙමනම් අපේ දොන්ගයි මහත්මයා අපි ඔබටම තමයි ආරාධනය කරන ලස්සන ගීතයක් ගායනා කරන්න කාටද ගහන්න කියලා කිව්වනේ කාටද ගහන්න කියලා කිව්වා Colomburecia, Colomburecia, como la casa y Colomburecia, tía. Colomburecia, Colomburecia, como la casa y Colomburecia, tía. Pita con tu adame, ane, ane, sapu, botite, para mete, pili, unil, pep, carri, anavane. Apu, tu mame, cane, tanu, de que, bate, me.
පත්තෙන් ටෑම් කාර් යනවනි කොළඹ ජැටියට අපි නැව් බලන්නට බොහොම ලක්ෂණයි කොළඹ රේසියා ක්‍රියා කොළඹ රේසියා කොළඹ රේසියා බොහොම ලක්ෂණයි කොළඹ රේසියා ක්‍රියා රාලහාමිගේ අත් රැකින් එකක් වගේ එකක් අර පැත්තට මේ පැත් හරව හරව පිටිපස් පස් ක්‍රිස්තෝ වෑන් එක මොකද වදේ හරි ජර්මර් මොකද බොලේ මේ තරම්ම සෙනක කිව් එකේ අපේ ගමේ නාඩතමක් ඇවිල්ලද මෙකේ සම්මද තන්න 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 තරණියෝ ලැජ්ජ නැතුව යනම ගෝල් පිස් එකේ හෝකාන බොහුනතා මයි නැව් බලන්නට බොහොම ලක්සනයි කොළොම්පු රේසියා කොළොම්පු රේසියා කොළොම්පු රේසියා බොහොම ලක්සනයි කොළොම්පු රේසියා සියා ස්තුතියි බොහොම ස්තුතියි අපේ දොන්ගයි අයියේ එහෙම නැත්නම් චාලි චැප්ලින් මහත්මයා ඔව් මහත්මයා කියන්නේ ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියකින්ද කොහොමරි ඔබ මේ ගීතය ගායනා කරන විට මට යමක් මතක් වෙනවා ඒ ගැන මා හිතන්නේ මේ විරාමෙන් අනතුරු අපි කතා කරමු ඔබ බොහොම ලස්සන ගීත ගායනා කරා ඔබට මහන්සි ඒ හින්දා අපි විරාමයකට යනවා ඩයලොග් අනාගතය අදයි පුංචි විරාමයක් කරගෙන